අයිබඳරුවනි කොමද විභාගිලියලා සන්තෝසිෙන් ඉන්න වෙලාවක බලමුූගොල්ලන්ගේ Sට දෙදස් විසි එක විසි දෙක ප්‍රශ්න පත්තරේ C කොටස රචනා හත්වනි ප්‍රශ්නය, පොහොර භාවිතය ස් පහර නිෂ්පාදනය කාබනික පපුහොර පිළිබඳ ප්‍රශ්නය. දර අද අපි බලමු දෙ සී කොටසර කොහොමද උත්තරලටිගල යන්න කියලා සී කොටස හත්තෙන් ප්‍රශ්නය පොහොරව පිළිබඳ ප්‍රශ්නය පහරයි හමතරන ප්‍රශ්නයන අද බලමු පහර ගැන අප ස්Fට පේපරයාව ප්‍රශ්නයට පොමද අපි උත්තරල න්නේ කියලා හරි මේක කියනවා හත ඒ කෑල්ලේ කෘෂිගාර්මයක කටයතුවලදී ශාකවලට පෝෂපධර්ථ සැපීමට රසායනික පහර පාවිච්චි කරනවාල ඒ අපි දන්න දෙයක් වස රසායිනික පොර භාවිත දී ඇතිවෙනවලු ඇතැම් අවාසි කාභනික සහ ජයව පොහර භාවිතයෙන් ඒව මගහරවා ගන්නත් පුළුවන් කියලා මෙතන කියා හරිද ස එක කොටස්සරෝමිලක්ක එක හනවා ශාකවර්ධනයට අවශ්‍ය මූලික පෝෂක තුන ඉති ො මේ කියන කොට මුලුවට එඩෝනp කියන එකන්‍රන් පොටසිම් සහ පොස් පරජ पपर पो नज प ॉ प रोनන්නේ कृषिकारම का කටයතු වලදී රසාयනි पර अधिक ලෙස භාविता කිරීම ප්‍රධාන අवासी देखක් रसाय पර භාवि අवासी देख හයි अधिक පविච्ची कर හරිද අපි බලමු මුනාද වෙන්න පුළුවන් ඒ කියලා. පානිය ජල මූලාශ්‍රවලට දැන් ගාට උරාගන්න බැවි තරන් අධික ලෙස පොහොරදානෝ. ගාට අවශ්‍ය ප්‍රමාණට වැඩිපුරදාාන එතකොර ගහා අවශ්‍ය ික රාගතර පස ඉතුරටි කොහට දෙයන්නේ. ඉතුරටික ගොඩක් කලාරපුතේ පානිය ජල මූලාශ්‍රවල්ට එකතු වෙන්න පුළුවන්. පානිය ජල මූලාශ්‍රවලල්ට එකතු වෙලා ඒ වගේ පෝෂණ සංගටක ප්‍රමාණය වැඩි කරලා ඒ සුපෝෂණයට ලක් කරන්න පුළුවන්. එතට අපින ජල දූෂණය සිද්ධ වෙනවා කියලා. හරිද ඉට පස්ස මේ ලෝහ සංගටක මෙ බැරලෝහාදී සංගටක මේ පොහොරවල තියෙන්න්න පුළුවන් එතෝට ඒවත් ජලය සමග එකතු වෙලා ජල මූලා අශ්‍රවලට එකතු වෙනවා. ඊට පස්සේ ජලද ජීවිීන් මේිය යනවා ජ ජීවීන් හරහා ආහාර දාමවලට මේ වැ එකතු වෙනවා හෙ ආහර දාමවල ඉහල ඉන්න ජීවීන් තුළ මේ තැන්පත් වෙලා විවිධ විකෘතිතා ජානවිකෘතිතා විද රෝගාගාධ ඇතිකිරීමේ හැකියාව දීර්ඝ කාලීනොව තියෙනම්. ඊට අමතරව මේ අධික පොහර ප්‍රමාණයක් පාංශු ස්තර අතර තැම්පත්වෙලා තියන්න පුළුවන් එහෙම ුණම අික ලෙස පොහොර යදීමෙන් පසේ තියන බෞතිීය ගුණාංගි ෆිසිකල් ප්‍රොපටස් කිය බෞතිය ගුණාංග ්‍රාසායනික ගුණාංග, සහල් ජීවවිද්‍යාත්ම ගුණාග සියල්ල වෙනස් කිරීමකට භාජනය කරනවා ඒ අහිත කර විදියට ඉදිරියේදී බලපාන්න පුළුවන්. ඊට අමතරව පසේන ුද්‍රජීවින්ගේ ක්‍රියාකාරය එත්තර මේ බැරල හ ආදිය යම් කිසි බලපෑමක් ඇතිකරන්න පුළුවන් ඒ නිසා පසේ සාමාන්‍ය සුද්‍රජීී වියෝජන ක්‍රියාවලි අඩපන කිරීමේ හැකියාවකුත් මේ සඳහා තියනවා. හරිද පැත්තෙන් බලපුම අපි අධික ලෙස පහොරදාන්න අපිට අධික වියද මදදරන්න වෙනවා නමුත් ඒ වියදම දැරුවයි කියලා ගහක් කරන්න ගහට අවශ්‍ය ප්‍රමාණයෙන් ගහවරාගන්න එකළ ගහට දෙන්න පුළුවන් අස් පන්න තමයි අපිට දෙන්නේ අපි අපේ හිතුමතයට වැඩිපුර පොහොරදාන කිය අපි ලොකු වියදමක්කරවා නමුත් ගහ දෙන්නේ අපිට ඒකට දෙන්න පුළංඋපරිර්මාණය විතරයි හෙනම් අපි අධික ලෙස වියදම කෘතියෝදන නිසා ඒකත් එක්තරා අවාසියක් වෙනවා මූල්ලෙම පැත්තේ. ඇති මේ වගේ ආසන්නව දැල පිලාෑන උත්තරයක් ඔුගුල් ියල තියෙනන ම හිතනවා අගොල්ලන්ට ඒවිදිය ලකුණා ලැබිය යුතුයි කියලා හරි පෝමිලක්කන් තුන මොකද මේ කිය සුප පොස්පේට් යනු රසායනිෙ හර කිති මේ කියනකර පුතවා ගොලුවටෙන් නොනේ එ පාාව ලැප ටයි් නි දි අ තියෙනවා න ඔයක කතන්දරය ඔුලුට එලෝන සුප පස්පේට් නි්ාදිනය සඳ භාවිතා කරන එක් ස්වභාවිකමුදරව්වයක් සහ එෘතිී මෞමුද්‍රව්වයක් ලියන්නලු. ස්ොභාවිකව අපිට දන්නවා අප එපාවල අපපටයිට පොස්පේට් නිදිය තියෙන අපපටයිට නිදිිය තියන ො රපටයිට කන කනෙජ්‍යන්නේ දර්ම මේ කනජය සොභාවිකර තියෙනෙ එනම් ස්ොභවිකකඇපටයි් කනීජ හ කෘති මුදරවවිකුල් දයන්න කියනේ දරම පො සුප පොස්පේටතම හදන්නන්නේ රද එකන් පොස්පේට්ල ජලද්‍රාවිතාව අඩු නිසා ඒ සුපොස්පේට බඩ කරන්නනට කරන්න ඕනේ පරිවර්තනය කර ඕන. හරද එක සිංගල් සුපස්පේට් එන්නක් පුළුව ත්‍රිපල් සපොස්පේට් න්නක් පුලුව. ර මේ සහභාවිතා කර ප්‍රසායනක ද්‍රව්‍යියන් මොවාවද සල් ියරිෙක් කම්ලේ අපි දන්න ෝරිියම් කාබනෙට් දන්න ෝරරිම් යිඩරෝක් යි් න්න මැගනෙසියම් සිිලිකෙට් වගේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් සුපර් පොස්පේට් හදන්න. හරද හරි පෝමිලක්කන් හතර බලම්. හොරවලට හළ ජලද්‍රාවිතාව තිබි මත්‍යවශ්‍යවන්නේ ඇයි පුත අපි පොහොරදා්‍ය යි ගහක වර්ධනය වේගවත් කරන්න පැඩි අශවන්නක් ලබාගන්න එතුර මේ ගහක්ක වර්ධනය සිද්ධවෙන්නේ යම් කිසි කාලසීමාවකදී ඊට පස්සේක අස්සු ලබා දෙන්නෙත් ඊට සාපේක්ෂ වූ යම්කිසි කාලසීමාවත් තුළදී නැතුව අපිට ඕන ඕන කරන වෙලාවල්න්න වල නෙවෙයි එහෙනම් මේ කාලය තුළදී මේ ගසට අවශ්‍ය පෝෂණ කොට සපි ලබාදිය යුතු එහෙනම් මේ ගස කොහොමද මේ පෝෂණ කොටස් උරා ගන්නේ කිය එක පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි ගහට නෙවෙ අපිට හරි එතකොට අපි එක දන්නවනං ඒ ගසේ මූල පද්ධතිාවට තියෙන පාංසු ජලයට බැඳී පාසු ජල ස්තරයේ අපි මේ යොදධන පොහොර හැකි ඉක්මණින් දියවිය යුතුයි එහෙනම් පොහොරවලඒ පාංසු ජලයේ දියවීමේ හැකියාව වැඩි කළ යුතුයි හැන ලද්‍රා්‍යතායි වැඩි කළ යුතු. එහෙම උමොත් තමයි මේ පෝෂක හැකිපමනින් මූල පද්ධතිය හරහා පාසු ජලයේසිත්ත ලබාගෙන ශාකයේ අවශ්‍ය කොටස්සල්ට ලබාදීලා ශාකයේ වර්ධනය වේගත් කරලා ශාකයෙන් අපට ලබාදන අස්සවන්න නියමිත කාලයේදී වැඩි අස්වන්නක් ලබාධන විදියට ගන්න. අපිට අවස්ථාව මේ ශාකය විසින් සලසල දෙන්නේ. එහම් පුතේ පොහොරවල ජල ද්‍රාව්‍යතාවය කියක ඉතාම වැදගත්. සංසිද්දියක් හරිද ඉති මේ කතන්දරේ ඔගොල්න්ගේ භාෂාවෙන් හොගොලන්ට කැමති විදියට ඉතා කෙටියෙන් සරලව පැහැදිලිව මේ විදෙලිවුවත් ඔගොලන්ට ලකුුණ ලබාගැනීම හැකියාව තියවා පොහරවල ජලද්‍රාවෙතා විහලාගේක තිබීමෙන් ඒ පහසුවෙන් පාසු ජලයේ දව එවිට මුල් අවට ඇති පාශු ජලයේ දිය වූ පෝෂණ සංගටක පහසුවෙන් මුල්මගින් ශාකවලට උරාගත හැක ති මේකට තවදේ වල් එකතු කරලාගල්ලට ලියන්ඩක් පුළුවන් හල් ඊලංකෑල්ල බී කොටසේ පලවෙනි ප්‍රශ්නය රෝමි ලක්කන් එක කාබනිික පොහොරවල ගුණාත්මක භාවේ වැඩිකිරීම සඳහා කනිජ වර්ගය එකතු කරනවා අලු ඇතරම්කුද මේක තමයි දැන්යන ප්‍රවනතාවය හරි රසානික පොහොරවලට සාපේක්ෂව කාබනික පපුහර භාවිතයේ ඇති අවාසි දෙකක් ලියන්නම කාබනිික පොහොරත් අපි දන්නක් කොම්පෝස්ට්න පාවිච්චි කිරීමේ අවාසි. ඇතැරමතිින් කොම්පෝස්ට හොඳයි ස්වභවික දෙයක් නේ නමු අවාසිත් දෙගත්තුන තියෙනවානේ ු බලමු ටික් අවාසි මුණදකෙල් ප්‍රධාන පෝෂක සංගට ක්‍රමාණය කොම්පෝස්ටොල අඩුයි ඒ එක අවාසයක්. ඉටස්ස අධික ප්‍රමාණයක් යොදන්ට දැ රසායනික පොරවල් නම් පෝෂණ සංගට සාන්ද්‍ර කරලා තියන්නේ. කොම්පෝස්ටොල පෝෂණ සංගර ක්‍රමාණය තරමක් සාද්‍රණය අඩුයි. හරිද. කොට මේ නිසා පෝෂණ සංගර ප්‍රමාණය අඩු නිසා අපිට වෙන වැඩිපුරොපුොහොර මේ අපේ ගස් අපේ වගාවට එකතු කරන්න. හෙමනොත්තමයි අවශ්‍ය ප්‍රමාණය සාාකට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න පුළුවන් වෙන්න. ඇස පෝෂණ සංවෘතිය හදන කොම්පෝස්ට හදන ක්‍රියාවලය අනු වෙනස් වෙන්න්න පුුව එතකොට නියමිත පෝෂණ සංයුතියක් හැමදාම එක කොම්පොස්ටට තියන්න විදින්න භාවිතා කරන අමුදුද්‍රව්‍ය අනුව ඒ වෙනස්වෙන්න පුුවන් තොර ඒ එකත් එක අවාසියයක් ඉටවසේ කොම්පොස් භාවිතයිද යම්යම් අවස්ථාවල හැම්වෙලා නෙවෙයි දුර්ගන්ධ ඇතිවීම හැකියාවත් තියෙන හරි සමහර අවස්ථාවල අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය අනුව බැරලෝහ අඩංගු වීමේ හැකියාව තියෙන නමුත් අඩුයි හැකියාව නමුත් එහෙම හැකියාව තියන්ටත් පුළුවන් හ හරි දැහ බලම රෝමිලක්කන් දෙකේ එක මොකක්ද කියන්න කියවා සිසුව කොම්පෝස් පොහර සමග වරයාසාහපටයි් මිට කරනවාලු එකල දෙමුහුම් පොහරක් එකනකොති හයි බ්‍රට් පොහරක් හරරි හයිබරිට් පහර පාච්ච කරනවාව රසායක ්‍රව කොම්පෝස් සහ මි්‍ර පි මැති වාසිදක්. අපි දැඟ කලින්ගේ කතාාවුණනේ රසානික සංයතිය වෙනස් කියලා සංවිතිය වෙනස්වීම හැකියාව තියනවා කියලා කොම්පෝස්ටල් ඒවගේම තියෙන පෝෂක ද්‍රව්්‍ය ප්‍රමාණය සාපේක්ෂවා අඩුයි කියල සාන්ද්‍රණය එහනං ඒ පෝෂණ සංගටකවල සාන්ද්‍රණය සහි අවශ්‍ය පෝෂණ සංගට ක්‍රමාණය වෙනස් කරල දාන්න පුළුවන් මේ කොම්පෝස් පොහරගල්ට රසායනක ද්‍රව්වී කතුර අ බල මුත්තරමනොවිදයට ලේවෙන්නේ කිය යාමගින් යිත්‍රජන්ද පොස්පේට් මගින් පොස්පරස්ද ලබා දෙට පුළුවන්නේ එතකොට ප්‍රධාන සංගටක දෙකක් එන් සහ පී කියන දෙකම කොම්පෝස් පොහරවලට හොඳට ලැබෙනෝ පරි මුහත් සාපේක්ෂ අප කොම්පෝස්ටල නයිට්‍රජන් ප්‍රමාණය අඩුයි හරි ඉදි යුරය එකතු කරපුවාම ඒ අපිට අවශ ප්‍රමාණයෙන් ගහට ලබාදීම හැකාව තියෙනවා එනම් ඒක එක්ක උත්තරයක් ශාක වර්ධනය අපි වේගුවත් කරන්න පුුවන් මේ විදිීයට හරි කොම්පෝස්ටල රසායනික සංගති හළ දාන්න පුළුවන් එර ොම්පෝස්ටල් රසායිනික් සංගතයේය කලින් ගනයකරොත් අධ්‍යනයකරොත් ඊට සාපේක්ෂව දැමිය යුරිය ප්‍රමාණය සහ පටයි ප්‍රමාණය කලින් තීරණය කරන්න පුළුවන් ඒ කළ සාකයට අවශ්‍ය නියම NPK ප්‍රමාණය ලැබෙන විදියට කොම්පෝස්ට් සමග මිට්‍රකරු හයිබරිට් පොහ රක්ෂාකයට ලබා දෙන්න පුළුවන් ඉතින් මෙන්න මේ වගේ උත්තරයක් ගලප ලිවුවොත් ගොගොල්ලන්ට ඊට අදාළ ලකුණු ලබා ගැනීම හැකියාවත් තියනවා හරි දෙවනි කිය කියෙන අපටයිටල ජලදාවිතයි වැඩි කළ හැකි ක්‍රම දෙකක් ඉතින් පපුතේඇපටයිට්ටල ලද්‍රාවිතයි වැඩිකරන ක්‍රම ඕන තරන් තියලා හද කීපයම තියෙන හ අපි එකක්ගත්තොත් එහෙම සිංගල් සුපර් පොස් පේට ස්SP කියෙ එක හදන්න අපි සල්ෆිරිකම්ලේ සමඟ ප්‍රතික්‍රයා කරන ඇටයිට් දෙවැනිට ටස්ප. ටස්ප හදන්නකොද අපි කරන්නේ ෆොස්පෝරිකම්ලේ සමඟ අපේ ඇපටයිට් ප්‍රතික්‍රියා කරනවා. හරිද ඊට ප්‍රමතර අපට පුළුවන් යිට්‍රික්. සයිඩෝකලෝයි් අයිඩුකලෝරිික් වගේ අමල සමඟ ප්‍රතික්‍රියා කරන්න. ඊට අමතර මොකද සල්ෆිවරක් වගේ අම්ල ටියයාත් ගාන වැඩි එනිසා අපිට පුුවන් තවක්‍රමයත් තමයි සෝඩියම් කාවනෙට සෝඩියම් හටෝක් යි් මැගනනිසියම් සිිකේට් වවැනි සංයෝග සමඟ මිස්්්‍ර කරලමේඇටයි් අධිකෘෂ්ණත්තවල රත් කරන්න පුළුවන් එහම රත්කරපු අමත් ජලද්‍රා්‍යතාව වැඩි සංයෝගයක්ත් තමයි අපිට ලැබෙන්නේ. හරිද අමසර පීට්ටොල තියන කාාවනි අන්නසාග ප්‍රතික්‍රාකයම් කරලා ජලදරා වෙතා වැඩිකිරීම හැකියාවපුත් තියෙනවා. ඉතින් මීට සාපේක්ෂ ගැලපන පිළිතුරු දෙක් ලිවුවත් තෝගලන්ට ඉට දාල්ලකුණු ලබාගඩ පුළුවන්. හරි මෙ අමාරු ප්‍රශ්නය පතේ පොඩක් හිතුවත් ලියන්න පුුවන් සාමාන්‍ය දැනුමත් තියෙන දරුවයට. හරි තුන් එනි ප්‍රශ්න ෝමිලක්කන්තුූන කාාවනික පොහොර කෘෂිකර්මාන්තර තිරසාර් ප්‍රවේශයක් ලෙස සැලකිය හැක්කේ මන්දයි පැහදිලි කරන්න. තර කාලීන මාතෘකාාවක් කාලීන මාතර සැදිච්ච ප්‍රශ්යක් තැ බලට මොනවගේ කරුන්ටිකක්ද ගොනු කරන්න පුළුවන් කියල. හරි පළමනි කාරණයේදිර මංගත්තා කාබනිික පොහොර වල රසායනක සංවිතිය හවත් NPK ප්‍රමාණය අඩු වුවද එමනැත්ම් වෙනස්ුවද විටින් මිට වෙනස්ුවද වගේ පචන පාවිච්චි කරන්න ගොළුවන්. පසේ බෞතික ගුණ මෙන්ම රසායනික ගුණ හා ජයිවිය ගුණ වර්ධනය කරයි එහමනත්ත යාමනය කරයි ඉති මේ වගේ එක කාරණයක් ලියන්න පුළුවන් හැරි ලස පසේ සවිවරතාවය වර්ධනය කරන්න පුළුවන් හරිද පාසු ජීවිීන්ට වඩා හිත කර පරිසරයක් පස තුළ නිර්මාණය කිරීමි හැකියාව තියෙනවා හරි සුද්‍රපෝෂක බන්ධනය කර ගැනීම හැකියාව තියෙන ඒවයි කරල ශාකයට මූල පදධති හර ලබාදීම හැකියාවකුත් මේ කාබණ පහොරේ දීමෙන් තියෙනවා හරි ති මේ රසායනෙන් පොහරලින් සම්පූර්ණම ලැබෙන්නේ නෑ හරි එ නිසා කාබනක පොහොර අපට භාවිතා කිරීම හැකිියාව ඇතර මේක තිරසාර ප්‍රවශක්ක විදර පවිච්චි කරන් කුළ ොකද අප පසත් අපි පරිස් සංකරගෙන අපේ සුදුරජී ප්‍රභව ඇතන් පරි සංකරගෙන මේ කියන මයිකෝකලයිමෙන්ට් අපි පරි සංකරගෙන දීල්ග කාලයඉන්නව අපේ පස නියමිත ප්‍රශස්ත මට්ටමක ගනිමින් තමයි මේ කෘෂිකර්මාන්තය කරග නැන එකයි මේ කාලනක පහර භාවිතය තිරසාර් ප්‍රවේශයක්ක දෙර හඳුන්න්න පුළුවන්ගෙන තියන්නේ හරිස පස සෝදායමවම කරන මොකද මූල පද්ධතිය හරහා පාශු බන්ධනය වැඩිවෙන් නිසා හරි ඉට පස්සේ පසෙහි පෝෂක සෝදායමවම කරන මොකද මේ කොම්පෝස් ප්‍රතියන සංගටක මගින් පෝෂක බන්ධන කරලා තියගන්න පුළුව කැටායින් හුවමාරු ධාරිතා වැඩි කරනවා හරි පසේ තෙත් ගති රඳවා ගන්න පුලො මෙතනකුද තෙත් ගතිය හොඳ තෙත් ගතියතු තෙත් ගති රඳ අතබ ගන්න මෙතන නිර්මාණය නිර්මාණය හරි සායිනක සංගටක බහුල වඩංගු නොව නිසා පරිසරයට වඩාත් හිත කරයි මේ කාගනික පොහොර හරි තො තිරසාර ප්‍රවේශයකට ඒ කත්දායක වෙනවා එම නිසා තිරසාරකෘෂිකර්මාන්තයකට වඩා හිතකර පොහරක් ලෙස පට කාබනිික පොහොර හඳුන්න්න පුළුවන්කම තියනවා ඉතින් මේ වගේ කැලපෙන පිළිතුරක් ඔවල්නුන්ගේ භාෂාවෙන් ලව්වනං ඔබට පිළිතුරු සඳහා ලකුණු සියලල බගෙනනීම හැකියාව තියෙනවා රි ප්‍රමිලකන් හතර ්‍රසානික පොහොරවලට සාපේක්ෂව කාබනික පොහොරවල වාසියක් වන්නේ පාරිසරක ගැටලු අඩුවීමයි දැල් කාබනිික පොර භායත කරපුවාම පාරිසක ගැටලු අඩුව නෝ ක පහ වගෙන මොකද බැරලෝහ ට පස්ස මේ ජලයට එකතු වෙල පානය ජලය අපයට කලින් කතා කරා වගේ එහෙම පානිය ජලය දූෂණය වෙන එක සුපෝෂණය වගේ දවල් වෙන්න මේ රසානික පොහොර වෙනුවට කාබණක පොහොර භාවිතා කරොත් හනි මේ පැහදිලි කරන්න කියන මේ පැහදිලි කරට මේගේ උත්තරෑ ගොඩනණගන්කුළුව රසායනික පොහරවලට සාපේක්ෂ කාබනක පහොරවල පරිසරට ඇති කරන හිතකර බලපතයා මාඩුව හතුවය කාබණික පපුොරවල බැර ලෝ හඩංගු නොවීම දැක්විය හැකිය එම නිසා පාංශ ජලය අපවිත්‍ර නොවේ ජල මූලාශ්‍ර අපවිතර නොවේ පාංශු සුදුරජීවීන්ට හානඇති නොකරයි ආහර දාමවලට හිත කරයි හරි ජලේපිය චගල් බල පැමක් ඇති නොකරයි ස්ුපෝෂණය වනි ජල දූෂණයවීමම් සිදුවීම් අවම කරයි ඉති මේ වගේ ගැලපෙන්න කාරණ කීපයක් එකතු කරලා ඔබේ පිල්ලි තුරක් ගොඩනගල ලිව් වනන් මේකෙවාට අදල්ලකු ප්‍රමාණයේ ගැනීම ැකියාවති ඊට පස්සේ අපන් හනව සුපිරිසිදු නි්පාදන සංකල්පය පිළිබඳ රි සුපරිසිදු නිෂ්පාදන සංකල්පය පරිසරේ මත ඇතිබන බලපෑම අඩු කරන අතර කාර්මික ක්‍රියාවලි කාර්යක්ක්ෂමතාව වැඩිකිරීම සඳහ භාවිතා කළ හැකි ඔව එක අපි දන්න කාරණයක් ප්‍රමිලක්කං එක සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය මූලික අරමුණු තුනයි ූලි කරමුණ තුනක් තියෙනවා එක තමයි අමුද්‍රවව්‍ය භාවිතයවම කිරීම දෙක බාන්ධහා නිෂ්පාධන ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කරණය තුන්වෙෙන එක කර්මාත ශාලාව තුළම සිදු කරන ප්‍රතිචක්‍රී කරණය හරි එතනකු සහරදේවල්ලල මේ සිංහල ලියනකොට මෙතනර යුනිකෝඩ්ඩෙහල් ලිය අ්දදි පොඩක් අකුරුහෙම වෙලා තියෙන පුළුවන් නමුත් බදන්න මේකමොකක්ද කියෙන ප්‍රති නිර්මාණ කරණය කර්මාන්ත කියන එක මෙතන මල්ලි ඒක ඒවිදකම තියවුව හරි කර්මාන්ත ශාලාාව තුළම සිදු කරන පතිජක්වී කරුණන්නේ හරි විඩස් සැපියන් හෝමිලක්කන් දෙක කාබනිකෝර් ෂ්පාදන ක්‍රියාවලියේ පලදාඉතා වැඩිකිරීම සඳහහා සුප්‍රය සිදු නිෂ්පාදන සංකල්පය භාවිතා කළ හැකි ආකාරය පැහැදිලි කරන්න ඉදි මේකටකුතේ අපිට නේවිදි උත්තර ගොන්න ගන්න පුළුවන් සුප්‍රරිසිද නි්පාදන තාන් කලීන ප්‍රඩක්ෂන් කියනගල මෙතන ර කාබනිි පහොන් ෂස්පානේද කොහමද මේ කෙන්නන්නේ කියනෙ ත මේකටයා හිතල ලියන්න තිය උත්තරයක් මේ වගේ කරුණු ටික් කාවත් මට හිතන හොඳයි කියලා අමුද්‍රවිය ලබා ගැනීම දේවා වෙන්කර ලගන්න පුළුවන් සෝට් කරලනේ පලාස්ටික් දබ වෙනම කාබනික ද්‍රව්‍ය වෙනම නොදරන ද්‍රව්ේ වෙනම ඒ දියට වෙන්කර ලදැන් ඔයි ගන්න වීදුර වෙනම අන්නන්නේ මෙමතට අපිට පුළුවන් අපිට අවශ්‍යම් ද්‍රව්ිට වෙන්ං කරලම ගන්නන්නේ හැරි delante අමුද්‍රසියල්ල සි පරිදි ළලමනා කරණය කොට ඉතා ර්යක්ෂමව නිෂ්පාදන ක්‍රියාවලිය එකනෙ කොම්පෝස්ට කාබනිික පොහ ෂ්පාදන ක්‍රියාවලිය ගන්න අවශ්‍යයි. අමුද්‍රල බුණත්ම භායලි බඳ සැකිල් මත් විය යතුයි අමුද්‍රගේ ලබා ගැනීමේදී නිවැරදියෝ ගවඩා කරලා තියාගන්න න පිළිවෙලකට තියෙන් ඕනේ ගවඩා කරලා තවර තමයි අපිට එතනින් හය හො ඉන් දෙයක්න එක පාර මැර්ගෙන කොම්පෝස් භාවියට কොපෝස් ෂ්පාදනයට ාවිතා කරන්න පුළුව හරි. නිා ්‍රියාවලිය නිසියාආකාරව පළ ගැස් යුතුව පිගන පඩක්ෂන් ්ලෝ එකක් කියලා අමමුදර ්‍යගේනවා වාන් ලෝඩ් කරනවා ටස ස්ටෝ කරනවා ඇතනින් අරගෙන කොපෝස් බව් රිවර්තනය මිස්්්‍රනය හදනවා ඉට පසේ මිස්්ටනය පෙරලීම් වගේ දවල් කරනා පහවකාලනවා ඊට පස්ස කොම්පෝස්ට හැදුුන කොම්පෝස්ට එකතු කරගන්න එක පසේවා පැක් කරනවා. අස න ට්‍රන්ස්පෝර්් කරන මේ ආකාර නිෂ්පාදන ක්‍රියාවල නිසා ආකාරව පෙළලගස්සර තිබොත් අපිට පුළුව අන්ගකිසි දෝෂයක් සිද්ධදය න තියන පැදිල ඳුව ගන්නහ ඉට පස්සේ අමුදව මිශ්‍රකිරීම නිවැරදිව සිදුරයතුයි මොකද එතකොට අපතේ යාම් අවම කරග හැකි ොද මේ කාබ අයික්‍රියන් අනුපාතය නිවැරදිව තියෙන්ලෝනේ මේ කාබනික කොම්පෝස් නි්පාදනයේදී එනම් ඒකයි මෙතන කියන්නේ නිවරදිී ි්්‍ර කිරීමේ ක්‍රියාවලි කරන්නවේ එම නෝනොත් අපිදන්න ශුද්‍රජී මි්්‍රන් අපි මේගේ භාවිතා කරන්න පුුවන් ඒත් යමිතාකාරයට මිශ්්‍ර කරන්න ඕන කරනවා නම් එතකොට අපිට මේ සිදුවෙන අපතේ යම් හවම කරගන්න පුලුවන්කම තියෙනවා. හරි දවස ඇසුරුම් භාවිතා කරන්න පුළුවන් ප්‍රහණය සඳහ එට පසේ ඇසුම් දිර ද්‍රව්‍ය වන්න පුළුවන් සමහට ඇසරුම් නැත කර්මාන්තශාලාවට ලබාගන්න ්‍රමවේදයක් කරහා ඒවා පරිසරයට ඉවත් කරලා දැම මේ ප්‍රවණතාව අඩු කරන්න පුළුව එකත නැවත නැවතම සුරුම් භවිතා කිරීම හැකියාව තියනවා එතට ඒ කනොත් යම් කිසි පරිසර හිතකාමි භාවයක් ඇති වෙනවා. හරි හමුරල අඩංගු රසායිනි සංඟට පිඳස්වා බලන් ුළන් එක තම ුණත්මය කියලා කියන්නේ කර්මාන්ත ශාලාාවෙන් නිෂ්පාදනයේද ඇතිවන අපරව්ව ඇත්නම් ඒවා නිසි පරිදි කළමනා කරණයකට පරිසරයට මුදාහරෙන් ඕනේ ඔබදන්න මධ්‍යිය පෙසරධිකාරී ඩයිඩ ලයින් එක යොරේග දීලා තියන ස්ටෑන්ඩඩ්සල්ට ප්‍රමිතන්ට අනුකූලව ඒවා පරිසරයට මුදාහැරීම සිදු කළ යුතුයි. හරි සුද්‍රජී මාධ්‍ය භාවිතා කිරීම ඒවා පරිසරයට හානි වෙන්නේ නැති විදිර්භාවිතා කරන්න ඕනේ නියමස ප්‍රමාණ නියවෙත වෙලාවෙදි මිශ්්‍රකිෙරීමෙන් ඒවා හාවම කරගන්න පුළුවවා. පුනාජන ද්‍රව තම ොඩක් ලටක් මිත්‍ර භවිතා කරන්නේ තිප ුණරජන්නය නොම ්‍රව ාවිත කරන්න නමුත් ද්‍රවව්‍ය පිළිබඳ කතා කරපු නිසා මහන්දැම්ම එකනිකං පුනර්ජනී ද්‍රව්‍ය භාවිතක් කරොත්වාඩ පුළුවන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගින්දිගටම ඒ අකාරයව පවත්තා යන් මොකද කාලීනව ඒ පුනර්ජනීය ද්‍රව්‍යය ලැබෙන අපිතම උදාහරණයක දෙර හරි ගාවකිින්න්නම් ගන්න. එ තොරේ වගාව නි ආකාර කලීන සිද්ධ වෙනකොට යෞන්ද්‍රෝබ්‍ය අපේ නිෂ්පාදන ක්‍රියාවලීටත් භාවිතා කිරීම හැකියාව තියරවා. හරි.